න් ස්වදරූපාණී සව සහය ඇතිය ප්‍රධාන සිංහල පුවත් විකාශය. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ලෝක සෞඛ්‍යයේ කොරෝණ අනතුරු ඇඟවීම අපටත් ජනවාරියේ සිට දැඩිව බලපානවා. වෛද්‍ය සංගමින් අනතුරු ඇඟවීම්. උත්සව සමයි ඩිරෝධහයින නති කැඩුවොත් වැඩ පරදිී. සිවිල් පොලිස් වතපුරාම ප්‍රාථ මිකයේ දරුවන්ටත් පන්තිකාමරේ දොරවල් කඩිනමින්න අරින්න ඇමති ජි එ සුදානම්. සේනාවත් එක්ක බඩ ඉරිඟුවට බග කියන සේනා නසන්න විශේෂ සේනාවත්. මෙදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය බැඩිකරගන්න හම්බන්තුට වරාය ප්‍රදේශ සංවර්ධනය තත්පියවර. ඇති විමල්ක බේඩින් ශ්‍රී ලංකා කඩුව කැත්ත වගේ පෙනුණු හිටපු ඇමති හලීම් ෆයිස ඉදිරියේ ප්‍රමුඛයා වෙන්න බැහැ කියියන ්‍රම් ජනවාරි මාසය වන විට කොරෝණ පැතරීම ඉහලයා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරංගවායිත බව රගේ වෛත නිල්දහරන්ගේ සංගමය පවසනවා මෙ අතර කොළඹ ගම්පහා දිස්ත්‍රික්වලට අමතරව ඊයේදිනේ වැඩිම කොරණ ආසාධතියන් සඛ්‍යාවක්වාර්තාාවයේ අම්පාර දිස්ත්‍රික්කයෙන්. කොරණ ආසාධතියන් තුන්දන කුමී අමත් සමඟ මරණ සංඛ්‍යාව එකසිය පනස් දෙකදක්වා ඉහළකයා. ඒයේ දවස සලකා බලද්දී වැඩිම කරෝණා ආසධ්‍යයන සංඛ්‍යාපක් වාර්තාවෙලා තියෙන්නේ කොළඹ සහ ගම්පහේෙන දිිස්ත්‍රික් වලින් මීට අමතරව තුන්වනුවට වැඩිම පිරිසක් වාර්තා වුණේ අම්පාර දිස්ශ්‍රික්කයෙන්. ඒත් එක්කම මේවෙන කොට वा ො සහ පෑලියකොඩ කොවිඩ් පොකර විසි නවදහස එක්මාගොස්ත මෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. මෙ අපේ විදෙක ශිලාාක කිය ැටවත රැගෙන එඒ කටයුතුත් අකන් ඩබව සැස්මකට අනුසිද්ධවන ආකාරයක් අපි දකින්න පුළුවන්. මෙ තරතුරුත් එක අපි අදත් බලමු අපේ රට කොරොනාව අළුත්මතත්වය කොහමද කියලා. ඒ දින හදනාකත් කෝපිත් 1919 ආසාධ්‍යන් හයිස පනස් පස්ස දෙනකෙන් හයිසය පනස් දෙනකුම දේශීව හදුුනකත්පුත් කළයක් සෙසු පස් දෙනාව විදේශකතව සිට බෙරට පමිණ ශ්‍රලලාංකිකයන් බව කොප 1919 පැම වැලක්වීම චාතික ක්‍රියන් විත මධ්‍යස්ථන සහන් කළ. ඊ දිනෙ කොරුණ ආසාධත්‍යන් හර සයාහත ලිසතර දෙනක කොළබ දිශ්‍රකෙන් හඳුන ැනු අතර ඉම් පැඩිම පිරිසක්වාර්තා වනේ බොරල්ල වැලිකඩ බඳ ආකාරයෙන් එම සංඛ්‍යාව එකසේ පනස්හයා. ොපනවවිද හලි ැදෙකු මටක්ලින් පනස්තුන් දෙනෙකු අවිස්සාාවේ ලින් තිස් හදනකු ඒ හදනකක් පිරිසට ඇතුළලා. ලමඩල් සහොළු නාව ප්‍රදේශවලින් ආසාධදිතයන් දහට දිනා බැකින් සහ මර්ධන සහනාවල ප්‍රදේශවලින් ආසාධතයන් පහලොස් දෙනා බැකින් හදනා කැනුනා. ගම්පා දිස්ශ්‍රකින් ඒ හදනත්තාසාධත්‍යයන් සංක්‍ය හැත්තැ පහ. මබෝලින් විසිහ දෙනෙකු මහරබන්දරාකාරයෙන් විසි් දෙ දෙෙනෙකු වත්තලින් දස දෙනකු මේකම සහ ගම්පහ ප්‍රදේශෙන් හතර දෙනා බැකින් සහ හැදල පමුණුකමයන ප්‍රදේශවලින් ආසාධත්‍යන් තුන් දෙනා බැකින් හඳුනා කෙන තිබෙනවා. කොළබඹ සහගම්පා දිශ්‍රක් හැරුට ඒය දිනේ වැඩි මාසාධත්‍යයන් පිරිසක්වාර්තා වූයේ අපාරදිශ්‍රෙක්කයෙන්. ංව හතලස් එකක් කරුණෑ කලින් වෙසි දෙදෙනෙකු හඳනාා කෙන තිබෙන පවා. පදංචි ප්‍රදේශක් නිෂ්චිත හවරු කරගත නොහැකි පුත්ලයන් විසි හදනෙකුද කොරුණා ආසාධතයන් බවට ඒ ති හුනා කනවාා යනවාද දේසන වන ට මියන් ගොඩඇංගලුම් රමාන්ත ශලාාවව සහ පැලියකුට මත්සේ ලඳ සංකිීරණය ආශ්‍රිත කරුණාපුොකර විසි නවදහස් එකසි හතලිස් අටක් දක්වා ඉහලකයා. බෙරටින්වාර්තාාවන සමස්ත කොරුණ ආසාධිතයන්ගේ සංඛ්‍යාව, තෙස් දෙදහස්හත්සේ අනවා අද දහස්තුන්සේ විසි නව දෙනකු රෝහල්බල ප්‍රතිකාර ලබනවා. අද දිනී ආසාධත්‍යයන්සේ දහස්සේ දෙනකු සුවලබා රෝහල්වලින් පිටවෑමත් සමඟ සුවලබූ සමස්ත සංඛාව වෙසි හතර දහස්තුන්සේ නවයක් දක්වා ඉහළකයා. ප්‍රදේශ පච ැට දෙහැ කාන්ාවක ල් හ ද ියක තිබෙනවා. ත් ල ප්‍රදේශ පදංචි කාතාවක හ ද ගො ති අත තල ප්‍රදේශ පදිච පුත් කල ු ාධපුර හලද මියකයා. ඉතිහාසේ තුල දවසකට වාර්තාාවච්ච වැඩිම රෝගන් ගාන දවසකට වාර්තාාවන්න වැඩිම මරර්ණගාන මේදදිනවල සිදවවින් තියන තුව දැන් අගතයේ සුබදායද කියල කවුරහ ැහෝත්තෙම නෑ ෝක සෞඛ සවිධන අනතුර අංගලතියෙන්නේ මේ තියෙන තත්වය නවාරිී දක්වා සීග්‍රයන් ඉහලයා හැකි කියලා අනතුරුවන්ගීම කරලති පහුගිය සතති විතරක් ලංකාවේ වාර්තාාවවෙච්ච සමස්්‍ය රෝගෙන් ගාන පන්දහකටාසන්නයි ැන දෛනිකව අපි වරේජෙක්ට ගියොත්තම දල වශයෙන් දවසට රෝගීන් හත්සයක් හත්සිය පනහක් වගේ ප්‍රමාණයක් ලංකාව ඇතුළින් වාර්තාාවන තත්යක් ගහිලතනඒ ලෝකයේ සමහරත් රටවල්ල තම් භයනක දැනට නොගිය. ඊට සමානුපාතික අපේ අවදානමට දවසින් දවස වැඩුවමින් තියෙනයි කියනක තමයි රජවන්ධානින් සගම විදියටටින නිීක්ෂය කරන්න පුළුවන්. බ්‍ය අත ල චේන පපුුණනාන කෝබි ප්‍රතිකරමධ්‍යස්ථනයේ සිට සු එලබූ හතරෙනෙකු බලචේන පොලිසිත්තනඟුවට ෙනැතිබෙනවා එම ප්‍රතිකරමද්‍යස්ථනයේ සිද වූ බහ්ඩස්ොකම් කිරීමේ සිදයක්ක් සබන්දධය ඔවන්න. ගටගැති යි පොිස් ධද ප්‍රකාශක ියෝච්ච පොලිස්පති දේතික් ජිතරහට හත ප්‍රකාශක කළේ. නිරෝදායන මධ්‍යස්ථානයක්වෙන්න පුුවන් නතම් ප්‍රතිකාර ම අධ්‍යස්ථානයක් වන්න පුළුවන් මෙ සෑම අවස්ථාවකදීම. එඒ ඔබේ දේපොල ඒ මහජනතාවගේ දේපොල රජයේ දේපොල එඒවට හානිකරන්න එපා කඩාබිඳ දමන්න එපා, සොරකම් කරන්ට උත්සා කරන්න එපා. රැගෙනයන්නට උසාහකරන්න එපා අනර්ථය කරන්නටපා එවැනි දේශ කල් හොත්. ඔබ මේ රටටම මේ සෞඛ්‍ය පද්ධතරම කරන ද්‍රෝහිකමක් වෙන. නිවැනි අයට විරුද්ධව අපි ඉතා දැඩිව නීතිය ක්‍රියාත්ම කරනු ලබනවා. කරුණ අවිරසේ මර්ධනය වෙන් වැටිල ේන්ත්‍ර මහ හලෝස වටවරුකට අනුව නිපදපු දේශය ක්ෂදය බන්දරාකාර කොම ර්රිස් චෙන්න්්‍රාල් තුෂාර උපල් දනිය මහතා විත බහරදීම අද සිදු කෙරුණා. ඒ බන්දනාකාර මූ ලස්ථා නීති. මෙමවක්්්‍ය දේ කොරුණා ආසාධිත රැඳපුන්ට ලබාදීම නීමිතයි. ර ර්නය වෙන් ්පාදනක ඇති දේශය අවෂද පිළිබඳ පරීක්ෂ හදනකුගෙන් යුත් කණඩායි ක් මගින් සිදු කරන ව රාජ මාත්‍යය සිරජයි කොඩිමහතා පවසනවා. අවෂධිය පානවර්ග අෞෂධ වශයෙන් ලබාගත හැකි ආරම අත්‍රියේ වශයෙන් ගුණාගතතිය දේවල් රාශසිය කිරිපත් කලතිනවා ඒ හමයික්ම වඩා හොඳ එක තෝර්ගැනීමද අපේ කාර්භාරය මහචාරවර හදනකින් යුතු කමුටුවක නිර්ණායක මත මේ පරිෂණ කටයුතු ආරම්භ කරන්න පියවරනතියෙනඒවගේම අදේශවයි ්‍යමාත්‍යන් සසිංකර නොනකාර්ාරි දැන් සිද්ද කලඉවරයි තුරුතිෙන්නේ මේ පත්කරපු කමුටුවේ කාර්භාර්තම ඉළඟතියෙන් හැබැ ඔය යුරෝපයෙන් හදන එන්නත තරම් භයන කර නැහැකිෙන විශවාස අප තියවා හෙළවෙදකමේ තියෙන අධ්‍යහෙත් අර්ග. බොහෝ දෙනෙක් කියනවා මේ නිකරුණේ ගෙවලයන්නේ අපේ ජීවිතවල ලස්සනම කාලය කියලා. හැබැයි අපි මේ ගැන හිතන විධහ වෙනස් කරගත්තොත් අපි දකින විදිහත් වෙනස් වෙයි. දකින විදිහ වෙනස් වුනොත් අපි වැඩකරනව දෙයක් වෙනස්වේ වී. අපිට පුළුවන් එකට එකතු වෙලා මේ කරුණාව පරාධ කරන්න. උත්සව සමයේ නිරෝධහන නීති උල්ලාාගය කරන පිරි සත්තරංගුට ගැනීම සඳහා සිවිල් ඇඳමෙන් සැසුණු පොලිස් නිල ධහරින් යොදවා ඇද බව පොලිස් මාධි ප්‍රකාශ්වක නියෝච්ච පොලිස්පති අජිත් ්‍රෝහණ මහතා පවසනවා. උත්සව සමයේ සැමරීම් සිදු කළ යුත්තේ තම පවුලේ සාමාජකයන්ට පමණක් සීමාවන ලෙස බවයි ඒ මහතා සඳහන් කළේ. උත්සව සමීතුලද නිරෝධහයින නේති නරක්ෂ කිරීමට ජනතව කටයුතු කළ යුතු බව පොලිස්මාධ ප්‍රකාශකවරයක් පවසනවා. තවත් දින. කිහිපයකින් උත්සව සමය උදාවෙනෝ අසිරිමත් නත්තල ඒවගේම දෙදාස් විසියක අලුත් අවුරුද. වෙන වර්ශවල මේ කාලයේදී අපි ඉතාම උත්සවශවීයෙන් විවිධ උත්සව පැවැත්තුවවා විධාකාරයේ සංචාරවල නිරත වුණා. නමුත් මෙවර උත්සව සමය එයාකාරයට අපිට සමරන්නට ස්වබා දහම ඉඩදී නහෑ ඒ නිසා මෙවර උත්සව සැමිරීම මෙවර අලුත් අවුදු සැමරීම හැමවිටම පවුලයායට විතරක් සීම කරලා උ දෙෙක ලවස සමරන්න ඔබ සාප්පු සවාරියක් යැනෝනං සැමටම සෞඛ්‍ය රක්ෂත පුරුදු අනුගමනය කරන්න. විශේෂෙන්ම පොලිසිය මේ දිනවල සිවිල් ඇුමෙන් පොදු ප්‍රවාණසේවාවල යදවීමට බලාපොරොත්වයෙනවා ඉදිරි දින කීපේදි මෙම නිරෝධයන රීන් වවට අනුගතව ජනතාව කටයතු කරන්නේ දයිශවා බැලීමට. එවැනි ආකාරයට කටයතු කරන්නේ නැත් නම් අත ඩංගෝට ගැනීමට ක්‍රියා කරනවා. උත්සම සම තුළ විශේෂ රතවාහන්න මෙහිුන්ද ක්‍රියත්මක බව පොලස්මා දෙ ප්‍රකාශකවරයා කියයා සිටිය. අපරීක්ෂාකාරී නොසල කිලිමත් දාවනයසා බීමත්ව රියධාවනය කරණය අතඩංගුට ගැනීම සඳ. විශේෂෙන් රතවාහන දත්තානුව ලංකාවේ වැඩිපුරම මාරක රියානතුරු ර සිදුවන්නේ අප්‍රේල් දහවිනිදත් අප්‍රේල් විසත් අතර කාලේ ඒ වගේම දෙසැම්බර් පහොස්වෙනිදත් ජනවාරි පස්වවිනිදත් අතර කාේ. දැන පහ ්‍රේශක පයක් හොද ර න න ැල ත් ොල සම ප රල පිට ම ල් ද සමේ යිද ප්‍රදේශය සහ වැලික ල් ්‍රාම නිල් දරරි වසමේ ද ත්ත ප්‍රදේශයද. ොසම හොු පිටිය උතුර ග්‍රමනිල්ධාර වසම වැිකන්ද ප්‍රදශ මෙසේ හොදකලාට ලක්කර බෙනවා. එමෙන්ම නිටමූ පොලිස්සමේ තිහාර තු සහ තිහාරය ැගන හිර ග්‍රාම නිල්ධරී සම් එම වාරණ පන්සල කත්වට පාරහ හිද්‍රාමාව මෙසේ හොද කලාකරට බෙනවා ද කලතුත දිස්ශ්‍රිකේ ලත්සිහල ප්‍රදේශලිකම් කොටසේ වයන් ගල්ල නැගන හිර සහ ට හිර ග්‍රාම නිල්ධාරී වසම් හොදකලා කරති බෙනවා. ුඩා හිටයන් ක ග්‍රම නිල්දරී වසේ මරිකකා ේද හද ක . බෑතර හො දෙකලා කර තිබූ ප්‍රදේශ හිපයක්ක්ද අද අලුවීම පහේ සිට බොදා හැරීමටයි කටයුතු කෙරුණේ. පාසල්වල ප්‍රාථමික පපන්ති ඉදිරි සති දෙක තුළදී ආරම්භ කිරීමට තේරණය කර ඇතයි අධ්‍යාපන මාත්‍ය මහාචාරය Gල්පි රිස්මතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණු පක්ෂකාරයාලයේ පැවති මාධ්‍යහමයදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. පෙරපාසැල් ජනී ආරම්භ කිරීම පිළිබන්ඳ. යෝග්‍ය වැඩ පිළවෙල ප්‍රායෝගගේ වශයෙන් කරන්න පුළුවන් වන්නේ ඒ පිළිබඳ වෛද්්‍යය විශේෂක්්‍රයන්ගේ හා නිලධාරීන්ගේ උපදේස්ලවාාගෙන අපි ඉතාමත් ඉක්මනින් වැඩ පිළවෙලාක් සකස් කන්නවා පෙරපාසැල් ආරම්භ කිරීම. මේ මන්සේ අවසානයට පෙර අපි බලාපරොත් වෙනවා. පෙරපාසැල් යළි ආරම්භ කරන දිනය ප්‍රකාශයට පත්කිරීමට. පාසැල් වවල ප්‍රාථමික පන්ති ඒවා ආරම්භ කිරීමත් ප්‍රායෝගක අවශ්‍යතාවයක් වෙලතියෙනවා. එක සිට පහ ශ්‍රේණය පන්ති පටන් ගැනීම පිළබන්ධ තීරණයක් අපි යන සති දෙක තුළ ප්‍රකාශයට පත් කිරීමට බලාගොරත්තු ප. මහනුවර නගර සීමාවේ වසා ධමාතිබූ පාසල් අඩදිේ යි ආරම්භ කරුණා. කෙේ වෙත් දරුවන්ගේ පැමිණීම අඩුමටමකතිබූ බවයි අපවාර්තාකරුවන් සඳහන් කළේ. පසල් ගුරුවරුන්ගේ පැමණීම ඉහළ මටමක පැවතුනා. කෙසේ වෙත් මහඩුරතිත්ව තක්ෂිලා සහ කළ මගල් යන පාසල් තවත්වෘත්ත කර නහැ. කෑගල්ල දිස්ශ්‍රිකේ පාසල් වෙත දරුවන්ගේ පැමණීම වර්ධයක් පවතින බව අපවාර්තාකරුවන් පවසනවා. දෙමවපියන්කින් ඒ සඳහා ඉහල සහෝයක් ලැබමින් පවතින බවයි ගුරවරුන් සඳහන් කළේ. සෞකල් නිර්ණායිකවල් ටනුභ පසල් අදදින කටයුතු ආරම්භ කරති වෙනවා උතුරෝ මැදපලාතේ බඩේරංගු වගාවාශ්‍රිතව පැතිරයන සේනා දළඹ බදුර මර්ථනය සඳහා විශේෂ පරීක්ෂණඩායම් යොදවා ඇති බව ප්‍රජකන් මත්‍යංශය පවසනවා න අදලඹ ්‍යපතිය ලි හිසේසවීමත් සම උතුරමැද පලාතේ බඩරිගු පකාපම් රැසකට හානිසිදුවති වෙනවා ඩරංගු බේජ නිෂ්පානයෙන්න්ම කරල් ලෙස අලවි කිරීම තුළින්ද ගොවිිජනතාව ආදායමපයක්කන්නවා. එහෙත්තිම වකාවන්වල පැතිරයන්න සේනාදළගපු විශෂ හතුෙන් බඩරංග පකාාව විනාශයට පත්වන බවයි ගොබිජනතාව පෙන් පාතෙන්නේ. න දලබ ්‍යාපතේ හතුවෙන් ද ඇති විනාශයෙන්ම ගොවිිචන තවට සිද ඇති පී දවස්වාබැලීමට රාච මතයදමින්ද දිසානායක මහතා අන්වාදපුරේ බඩිීනිකු වකාපම් කිහිපේක නිීක්ෂණ චල්කව නිරත්ත බන. මෙම ූදුර හෙතුවෙන් තමන්ට සිදුවේ හැකි දැඩි ගටලු කාරිතත්යන් පිරිබඳ ගොවිචන තව අමාත්‍යවර අට පෙන් පාතුන්න. පුලුවන් තරන් අපි නෑ වෙලාගේ දගල්ලා ගොවිතන්ගල්ලා තිෙන්නේෙ ඒක හින්දා පුළුවන් තරන් අපට මේේක වි ටක්මනිල්ලබාදෙන්නෙලා ල්ම් කරන්න. න්්‍රමගේයක් අකරදමට විරක් වියදමගේෙන්සියනවා කියල් ැත්ත බන්ඳහක්ද, සම්ූර්නම මේ විදිය තමවිලාස ලා තියෙ. ඉල් සිනවා රජ්‍ය බධර, ග මනහාරි, ඩිනම්පිය වக்க විඩර දෙන්න කියேලා. සේන දළම්බවාගේෙන් හානයක් වීගෙනයනවා මංතන් මේ හානිය ලොක හනයක් බට පත් න කල මහ තුරත් ගේ පුෂකර පර්ටම තුවත් මේ සඳ විසිු ලබගතය තුයි. ේ දළඹබ මර්දන කිරම් සඳහ පුෂරම පර්ට ෙන් තු සහාගව ොයි ඒති මද ගෝජනත විර ගොලොත් මේ මෙම හොට යම්පාලනයක් කරගන තියෙනවා මේ සඳහා සාර්ථකව කෙ හෝමුණ දීල අප ග න් ක්ෂ කගතුයතුයි. ේ අලබවා අර්ධනය සබන්ධෙන් ෘෂකර්ම දෙ පාර්තමේන්තුව ෙනැති ක්‍රියාමාර්ක පිළිබඳ බෝ්ච ෘෂකර්ම අධ්‍යක්ෂ අනුරු විජීතුන්ග මහතා පැහැදිලිකළක්. දනි රෑල්ට සේන අදලබවාගේ හානය පලවින් රල්ට වඩා. වැඩියෙන් එවා එනිසා තමයි අපි කියන්නේ පලදයෙන් හානි දැක්ක වහාම රසන්ක පලබෝධ නාශික යුදාන්නේ නැතුව පෝති ක්‍රමවලින් පාලයකරගන්න උත්සා කරන්න. බැරිම අවස්ථාවකද පුුෂිකාන් උපදේශවොරයගේ සහයෝග ඇතුව නිවරදි ආකාරගද අගාව අරක්ෂා කරගන්නේ, සේනා ළබට පමණක් හනි කරන වෛරැසකක් සම්න්ධයෙන් අප පරේක්ෂ පත දැගේ දේසි ක මටමට ල් ති නට ලබන ස තිය වෙනකොට ංත රද පලද ද නීම හැියාවක් ලැෙ ර න ශසය. වෙන්න ඇය පාවච් කිරීම අපට පුළුවන් වෙනවා සම්පූර්ණයෙන්ම කාබණකව සනාදළබවා මර්ධනය කරගැනීම කටයතු කරන්න බ්‍යතර සේනා දලබපු දුර සම්බන්ධෙන් නිරීක්ෂණය කිරීම සහහා ෙල් ධහරින් කණ්ඩයමක් ගම්ි මෙත ගොස් ඇති බවයි කෘෂිකර් මමාත්‍ය ංශෂය සදහන් කරන්නේ මෙම ූදුර මර්ධනය සඳහා කඩිනම් වෙසු ලබද බව කෘෂික මාත්‍යය මහින්ද න් ලුත්කම මහතා ප්‍රකාශක. න ද සම්න් ඒ කොට ුා ලු ලාාර පා මනරාගල ශික් ට හිල තිේන වෙනකොට යම් ්‍යපතියක් තියෙනවා ට අශ්‍ය සේලු ෙහත් එක්කම බදල යනවා සම්පර්න පා රීම වශ කටයතුකරන යම්ගියකුට අසාාරය ර ොට ද ුවතක්. ොI-19 ආසාධතයන් තුන්සිය පනස් හයි දෙෙනකු මීට ටිකවෙලාවට පෙරවාර්තාව බව COVID-19 පීම වැැක්වීමේ ජාති ක්‍රියාන්ිත මධ්‍යස්ථානය පවසනවා. ඔවුන්ගෙන් තුන්සිය දෙෙනෙකු මීට පෙරහඳනාගත් ආසාධතයන්ගේ ආශ්‍රතයන්. ඉතිරි පන හතර දෙනා බන්ධනාගරවලින් හමුුව ඇති බවයි යුද හමුදාපති ඉල්ුතුතරෙන්චන්රල් ශවෙන්ද්‍ර සිල්ව මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව මෙරටින් වාර්තාාවන සමස්ත කොරෝණ ආසාධතයන්ගේ සංඛ්‍යාව තිස්තුන්දහස එක්මවාගියා. ආයෝචකයන්ගේ විශ්වාසය ඉහළ නංවාකණමින් වත්මන්රචයේ පළමු විදෙස් ආයෝජන ව්‍යාපෘතිය ලෙස හම්බන්තර වයා ආශ්‍රිත්‍ර ප්‍රදේශවය සංවර්ධනය කිරීමට පියවරගෙන තිබෙන බව ආර්ථික පුනර්චිවන කාරය සාධකබල් කායේ සභහපති බැසල් රාජපක්ෂ මහතා පවසනවා ගමසග පිලිසදරක් වැඩසහන අර්තියේ රොහුණ විශ්වි්‍යයාල රොවිද්‍රනාත්තාගර අනුමරන ශ්‍රණනාකාරි පැති වශ්‍රීමම තෙක්ව වෙන ැසි රජක්ෂ හතම බව සදධන් කල. න පලාාතසේලු පාලමේන්තු මන්ත්‍රීරුන් ස්ශ්‍රික්ලකම්වරුන් සහ ප්‍රාදේශලයකම්වරුන් මෙමවස්තාවට එක් වන. ග්‍රාමියමටමින් සංවර්ධන කයුතු වලද ඇතිවන ගැටලුද මෙහිදීසාකච්ඡාවට ලක් කරුණ. දකුණු පළත් ආඩුකාර ආචර්යවෙලිකමකේ කතානයයික මහින්දයා පාපේ වර්දන අමාත්‍යවරුන් වෙන දල් සලහ පෙරුම මහින්දමරවේර වෛදරමේෂ් පතිරනයන මහත්තරන්ද මෙමවස්ථාවට එක් වුණ. sama ke pilihsanraana pada ja pilih wishatnya kami itu fakarlah tule maja ada la itu karenaangta pernah tapi ia lama bildakkwalah ඒවගේම විදේ සම්ප්‍රේෂණත් සියයට තිස්සාතක ඉතර වැඩිවීමක් ලබාගෙන තියෙනවායි. පලවෙනි විදේශ යෝජනය කම්බන්තට වරායහස්ීතව එක පැත්තකින් මවන්න හදනවා අපේ රට බංකුලු රාජයක් හැඩියට නමුත් අපිට පේනවා විදේශ යෝජපයෝ ලිජු ආයෝජ නයමෙන් අපේ රට ගන්න බලාපොරොත්තු තියෙනවා මේ අභියෝග දිනන්න නං අපි දැඩි උත්සාහකින් මේ කටිවිත්ත කරමු කියලා ඉල්ලන්නේ. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාකයන් හට වළඳ පර ප්‍රවේශයේ සැලසීමේ අර්මුණින් මටින් ශ්‍රී ලංකා සන්නමේ හඳුන්වාදීමට පියවරගත් බව අමාත්‍ය විමල් වීරවංශමාතා පවසනවාමටන් ශ්‍රීලංකා සන්නමේ හඳුන්වාතිම පිළිබඳ කොළඹ අද පැවති මාතය මෝකදී ඒමහතා මේ බවසන හන් කලා. කරර්මාන්ත අමාත්‍යශීර්තයේ පවති ජාතික විවශහයංවර්තන අධිකරය මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා මේටේ දේශය නිෂ්පාදකයන්ට ව්‍යවසායකයන්ට ඔවන්ගේ නිෂ්පාදනවලට ඒ වගේම එවැනි නිෂ්පාදන අලිවිරි කිරීම සඳහා. මේ ේඩින් ශ්‍රී ලංකා කියන සංකල්පේයටතේ වැඩසටහන් කරනාවක් ආරම්භ කිරීමට තීරණය කොට තිබෙනවා. හැට වස හතට මේ පරිශ්්‍රය තුළදීමඒකාරයයේ ලිදැක්කෙනවා. මෙතන්ද අපි විශේෂයම සලකාබලන්න දෙයක් තමයි මේේඩින් ශ්‍රී ංකා කියන සන්නාමය එක වර්ණයගෙනත්. සමහරවිට සයට හැත්තාවකගේකතු කිරීමක් තියන නිෂ්පාදනයට තවත් වෙනත්වර්යකෙනුත් ඒවාගේම සට පණහූ හිට අඩු ගේකුතු කිරිමක් තිර නිෂපාදනයකට තවත්වරර්ණය ෙනුත් ේඩින් ශ්‍රී ංකා කියන සන්නාමේ ලබාදීන්න අපි බලාපොරොත්තුෙනවා ඒකට පිගත් විශේෂඥ කමිටුවක් පත් කරලා ඒ කමිටුව හමුවට ඉදිරිපත්වර ඒ දේශය නිෂපාදන යොමු කරලා තමයි, අපඒ සන්නම ලබාදීම පිබඳව තීරණ ගැනීම සිදු කරන්නේ. ස්ක රදිණන ්‍රස්ස ප්‍රහරයෙන් පසු, දිවේනේ විද්ධ ප්‍රදේශවල මුස්ලිම් පාලි වලින් සොයාගත් කඩු ගෙනෙන්න්නට ඇත්තේ, තනකුල කැපීමට ඇයි සඳහන් කළ හිටපු අමාත්‍ය එචේ හලින් හතා ජනාධිපති කොමිසම හමුවේ අද ප්‍රකාශ කළේ මෙම කඩු ව්‍යාපාරික කටයුතු සඳහා ගෙනෙන්නට ඇති බවයි. මේ පිබඳ වැඩරතොරදර රත්‍රීන ඇතිය පෘත්තිවිකාශවයෙන් බලාපපුරත්තුවන්න. ජ නිදලන්තයේ ජිනවංශ ස්වාමීන් වහන්සේගේ අපත්වීම පිළිබඳ විශේෂ විමර්ෂණ මේවන විට ක්‍රියාත්මක වනවා. දෙපාගලකින් ගැටගසා ඉතා අභිරහස්සරින් රද්ගම කළපුයේ පාවිමීන්තිබියදී උන්වහන්සේගේ සිරුර පසුගේදා ස්ොයාගෙන වුණා. පොලිස් නිල්ධහරින් සිය කටාසන්න පිරිසක් මෙම විමර්ශන සඳහා යොදම ඇති බවයි වාර්තා වන්නේ. අපාධ පරීක්ෂණ දොර්මෙන්තුව පොලස් බුද්්‍ය ක්ශෂය නිලසුනකංෂය, පොලිස් යාාතා අංශය ශේෂපරාධස්ථාන පරීක්ෂණකාර අංශය, පොලිස් දෙපර්මෙන්න්තුවේ අංශ ගණනාවක දායකත්වේද පරීක්ෂණ සඳහ ලබා ඇැීමට කටයුතු කෙරුණා. සුදුජාතික පූච්ච නිදර් ලන්තයේ ජිනවංශවාමන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ රජයේ විශෂෂවධනය ජොම් ව. ග්‍රම අත්‍ය මහිදරාජ පක්ෂ හතා පොලිස්පති CDCD වික්‍රවත්න මහතා වෙත නෝග කරතිබුණ බේ සම්බහන්ධයෙන් විශේෂපරිීක්ෂණයක් සිදු කරන ලෙසයි. තිවරයාගේ පදස්රිදි රද්ගම කඩුදම්පේ ොටුපල වෙත අද පමිණි පොලිස්කන්ඩායම්, පූච්ච ජිනවංක්ෂහිමියන් වැඩවාසේ කළ, පොල් ගස් දුව ආරන්නේ සේනාසනයටද පැමිණ පරීක්ෂණ ආරම්භ කලා. ඔඩ වහන්සේගේ දේහේ ස්වාකැනුණු රද්ගම කල පූටද බොට්ටුමකින් ගොස් පරීක්ෂණ සිදුකිරීමට පොලිස් නිලදහරින් කටයුතු කලා. දේ පිබඳ පශ්චාත් මරණ පරරික්ෂණය කරාපිටි රොහලේදී පැවැත්වුණු අතර අපවත්වීම සම්බන්ධයෙන් ව්‍යවෘත තිීන්දුවක් දෙනු ලබවා. ැලියකොඩ මැින්ක් වෙලඳපොලේ තොගවෙෙනදාම් කටයුතු අද ආරම්භ වුණ.. මැනිින් වෙල ොල පලිකඩ නවස්ථනයක ගෙනම සබදධයෙන් කැටල මතු තිබුණ. එ පිල්බඳ වෙලදමහතුන් සමගකච්ච කර ැටලු විසදාාගැනීමෙන් පස මනිින් වෙලඳොේ ොග වෙලදාම් කටයුතු අද සිටාරම්භ කරුණ. පත්න අත්වේ හමේ පසු හතරේ සිටර ත්තේ දො හක්වා විෘත්තව තැබෙනවා. යනු එලබල ොගරගත් ලොරි මනිින් වෙලඳ පොවෙත මන තිවාකාරය දක හැකිබුණ. ඇතර පරිභෝගකයන්ට සධහරණ විලකට එලබු ලබා දීම සඳහ ක්‍රම විද්‍යක්ෂකස් කරන බව අමාත්‍ය මහිද අන්දලත්කමකේ මහතා පවසෙනවා. දරහි පිට ආර්ථක මධ්‍යස්ථානයේ ඩිරක්ෂණ චරිකවකට එක්වෙින් එම හතාම අදහස් පල කලා පුෂිකර්ම දොර්තමේතු මැදිහත් වෙලා කෙලින්ම ගොවියගගේ එලවලට මලදගෙනගෙනල ආර්ථක ්‍යස්ාන බදන්න ැියන් ෙම රෝතින් මේ මලේ සට පනක්කඩ කරන්න පුළුව මේල ඉතාම ආසාධාරනයි එක ගොවිය හම්බුවන්නෙ නෑ එක පරිබෝගකෑයට හම්බෙන්න්නෙත්න අතිර මදෙක් විසින් සියට සියක ලාභයක් තින සියලුම ලඳදුව එකයි ඔවන්ට හොදේ ෝුට සාධාරමලට දෙනවන. එරිසපිය හැමෝටම කිව සු ලාභයක් කියයල එක ලබා දෙන්නේ කියලා එනිසි ලබන සතියද. ගියගේ ලට ම දයර ර ද ද පලන ර පොත් න. ප ල කො මනින් ලදොල පස්සුහතේසිට ධදමරත්්‍රී ොහ දක්වා වරත්ව ැදීමට ත්තයරන ප්‍රායෝගක නොන බව පවස්සමින් එලබලු ලොරි රතහිමියන්හ වෙළඳුන් පෙරිසක් සියකට යුතු ලින් ිවත්වති වෙනවා. ඩට එලු මැනි වෙලදො දක්වා ප්‍රහණය කරන ලොරි රහහිමියන් සහ. අලවී එදන කණඩයමකයි සියකට යුතු ලින්දදිවත්ීමට තීරනය කරත්ති. මේ සිට කිලෝමීට දෙසිය තිහයක්වෙනි දුරක් ගෙවාගෙන අවසා හතර වෙනකුට එලෝලු ්‍රැගෙනයාමට කිස්සේත්ම හැකියාවක් නෑ ගොවින් එලෝලු අපට සපයිලා දෙන්නේ හවස හතර පහත් අතර කාලය වෙනවා. අපට අනිවාරෙන්ම්ම කලින් තිබුණ හැරෙන් ක්‍රමේටම එලවලු පෑලිකොට නව ආර්ථක ද්‍යස්ථානයට ඇතු කිරීමට පාන්දර දෙක වගේ කාලයටට ඕන් පන්දර හතර අතර කාලේ ලබාදෙන්ද මිසියලුමලු පහන නියෝ ජිතන් සියලු දෙනාගගේම් කැත් ප්‍රකාසිකර මධ්‍යස්ථාන ර සිට නි රින්. බලධාරින් සියලු දෙනගේ කාර්ණික අවධානයට මේ තදයොමු කරලා සාධානන්න විසදුමක් ලබාදනමෙන් ඉතා කාරණයක ඉල්ලා සිටිනු. අපරාධ කල්ලි සාමාජිකෙක් වන රමේෂ් ප්‍රියජනක හෙවත් මන්නා රමේෂ්ණ මැත්තා අතරංගුවට ගෙන තිබෙනවා. මේ අතර අංගොඩ ලොක්කා සහ සෝල්ටානමැති අපරාධ කල්ලි සාමාජිකයන්ට අයුධ සැපියූ උදහර නිරංජන නැමැත්තා විශේෂකාර බලකාය කළ වැටලීමේ දී අත්තරංගුවට ගැනුවා. විස්සාවෙල්ල ගුගල්ල ප්‍රේශය කල වැටලීමකදී සංවිධහනත්ම ක පරාධකල් නිසාමාජකයෙකු. වන රේ් ප්‍රියචනක හෙවත් න්න රේෂන ැතතා නගට තිබෙනවා හු ග ී විරෝධී ගෙනනාවයක් ජවත් ෝම්මයක් ඇතුලු නීති විරද හන්ඩ රසක් අත් ංගටගෙන තිබෙනවා. මෙියතර සංවිධහනත්ම ක පපරාදකල් ලනිසාමාජිකයන් වන අංගුවඩ ලොක්කා සහ සොල්තාා නැත්තාට අවි අයිද සැපිය පුදගලෙකු ල්ලේරාව සිරි පරකුම්මාවත ප්‍රදේශීදී අත්නංගෝට ගැන. ඔහු ලංඟතිබී මෙරට නිශ්ාිත ගිනයාාව දෙකක් ටිපනස්හයිබර්ගගේ ජීවෝන් හටක්ද ස්වාක් ැනුණ. ජීව අත්්බෝම්යක් ලඟතබාගනී ඇතුළ වැරදි රසක් සම්බන්ධය මෙම පුදගලයා මිට පෙර අවස්ථාවකදීද අධිකරනින් වැරදදිකරුවකුක් කළ පුත් කලයකු බටයි හෙලිවති දෙන්නේ. වෙල බටහිර නාකරක කෘෂිකර්මාතය සහ පාරිසිරික සංවර්ධන ව්‍යාපෘතිය ජනත අයිතිරපත්කිරීම අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කරෙනවා. සභහගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම සංවර්ධන ්‍යපෘති ක්‍රියාත්මක කරුණා. අක්කර වෙසි තුනක් පුර අයිධික ඇති ව්‍යාප්‍රති අර්ථයේ කිලමිට එකයි දශම පහක ඇවිදින මංතීරුවක් පාපැදි මංතීරුවක් ලම උද්‍යානයක් අංග අටකින් සමන්විත එලිමහන් ව්‍යයාම ප්‍රදේශක් එකවර රත හතික් ගාල් කළ හැකි රථගාලක් සහ වගා කිරීමේ පහසුකම් සඳහා ජලය සපය ගත හැකි බැව් දෙකක් එදි කරතිබෙනවා. නාග්‍රික සංවර්ධන හානිවා සමාත්‍යංක්ෂය අර්ථයේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රාත්මක කෙරුණා සවසාහිතය ප්‍රධාන පත්විකාශය අවසානය නැවතත් හමයමු රාත්‍රීනාව යිතිහට